සපෝ සපෝහල්ල තුරුළු කරගෙන උන්නේ සංකාවෙන් මෙනි. කිද්‍රා මොහොතේ සිට මල්ලිගේ මෝනේ වූ දුක සපෝ ඇඳින්නාය. ඔහුද දුක්වන්නේ සාගරගෙන සිතාබව සපෝ දනී. උන් ටිකට සාගර තමාටත් වඩා මල්ලීට සමීප වූයේ. සහෝදරයෙකුගේ සිනහස එසේ හැම කෙනෙකුටම දෙන්නට නොහැක. එහෙම හැඟීමක් එන්නේ සංසාරයේ ඇත්තටම එක බඩවැල කඩාගෙන ආයට පමණි. අක්කේ පැටියෝ, සාගරය පව් නේද? සබුගේ දිනෙත් කෙලවරක සිට තෙත්විය. ඌ ඇත්තටම පව්ය. හිතත්තිත් බඩු පපෝ දාගෙන යන්නේ ඒකයි. සාගරය ඇවිත් මල්ලිට මොනාද කිව්වේ? ගොඩක් කතා කළේ නෑ. ඇස් ඔක්කොම රතු වෙලා තිබුණේ. කඳුළුත් තිබ්බා. ඒ වෙලාවේ මටත් ඇඬුණා. අයියා කවදරි ආයේ ඔයාව බලන්නේ එනවා කියලා කිව්වා. ආවත් විස්තර අහන්න. කොයි ඉන්නවද දන්නේ? සපමල්ගේ දෙනෙතින් ගිලී ගිය කඳුලක් හෝගේ ගෙලවටා තිබූ සපුගේ අතකට වැටින. සපු තුල්පට තද කරගෙන කොල්ලාව තදින් තුරුළු කරගත්තාය. අක්කේ, හිට කවුද අක්කේ ගෙදර එන්නේ? සපු ටික වෙලාවක් යනතෙක් කතා කළේ නැත. පොඩි එකාට මේවා කෙසේ නම් කියන්නද? තාත්තගේ බණ්ඩාර වෙල යාළුවෙක්. අක්කව බලන්න දෙන්නේ වෙන්න ඇති. ඒ අක්කව බඳිනවද? සපු මල්ල තුරුළු කරගෙන උන් පපෝ දෙදරණක් මේ නැහැට දැනේ. බලෙන් අමතක කර දමන්නට හදන දෛවයක් සිහිවෙද්දී පපෝ කොතරම් ඇකිලි යනවද දන්නේ පැටියෝ. අක්කට සාගරයව බඳින්න තිබ්බනම් හොඳයි නේද අක්කේ? සපු මල්ගේ කතාවට සපුට ඇඬුනේ. ඇය පොඩි කාව තුරුළු කරගෙන ඇඬුවාය. අනන් එපාක්කේ, මට ඔයාව දාල යන්න වෙයි පැටියෝ. සපමල්ගේ හෙසපුරා සපුගේ කඳුළු තැවරිනි. මේ මහා දුක දරාගන්නට ක්‍රමයක් තිබුණි නම් කවදාරි සාගරයයි අපිව බලන්න. එනකොට අක්ක නෑනේ. සැබෑ සමහරට හොයන දවසට තමා නොඉන්නට පුළුවන්. තමා සතුරින් ජීවත් වෙන අයයි සිතා ඔහු යළි සැඟවෙනු ඇත. එහෙත් මේ හඬා වැටෙන හදවතට සැනසීමක් දෙන්නට පුළුවන් ඕට පමණක් බව දන්නේ මේ පපුවම් පමණි. සඳුදා දහවල් කෑම සකසන්නට ජයන්ත බණ්ඩාරවෙල හෝටලයකින් කෝකියන් දෙදෙනෙකු ගෙන්වා ගත්තේ. ඔවුන් පාන්දරම් පැමිණ කුකුලන් කපමින් ඉස්සු බඳිමින් ලොකු මස්ගාතයක් තම්බමින් පුංචි මගුල් ගෙදරකට මෙන් කෑම හදන්නට පටන් ගත්තෝය. සුජාතා ප්‍රේමාදස බැලුවේ අසරණෝය. මගුල තීන්දුද ලොකුනෝනා? කුස්සිය පැත්තකට වී අසරණෝ බලාවුන් ප්‍රේමා ඇසේ දුකිනි. තීන්දු ඇති ප්‍රේමා, මෙච්චර සමරන් යන්නේ ඒකනේ. සුජාතා කිවි දිග සුසුමක් හෙලාය. තව 10-15 දිනක්වත් කියලා ඇති. කෙල්ලෝ වෙන්දේසි දැම්ම වගේ. පාන්දර සිටම කෙල්ල ඉන්නේ කාමරෙට වී. කෙල්ල දුක පෙන්වන්නේ නැහැ. ප්‍රශ්න ඇති වෙනකොට බේබි බයයි. අම්මා හැමදාම දුක්ඛින්දලු. එයා නිසා දුක්ඛින්න දෙන්න බෑලු. කොල්ල එක පැනලා ගියා නම් මට දුකක් නැහැ ප්‍රේමා. මං පිච්චෙන තරම දන්නේ මමනේ. මන්දා මහ ලොකු බයක් දැනෙනවා. සුජාතගේ දැස් පිස්දා ගනිමිනි. මැඩම්, ඌරුමස් දෙවල් දාන්නද කරියට ගන්නද? කෝකී පැමිණ අසද්දි සුජාතා ප්‍රේමාදස බැලුවේ අසරණවය. කැමති විදියකට හදන්න. අපි කවදාවත් ඌරුමස් කාලා නැහැ. කුකුල් මසුත් කරි හදන නිසා පෝග් බිස්ටේක් හදන්නම්. සුජාතා කියේ බිම් බලාගෙන. පොඩි බේබි තින්නේ සාංකායෙන් වගේ. කොල්ලා ඒකට හරි ආදරේ ඉනි ප්‍රේමා. කසාද ඉක්මනට ගනීද ලොකු නෝනා?
කෙල්ලව දෙන්න පුදුම හදිස්සකින් ඉන්නේ ප්‍රේමා. දුවෙක් තෙද්දි අම්මා කෙනෙකුට දැනෙන දුක තාත්තා කෙනෙකුට දැනෙන්නේම නැත. කොහොම ජීවත් වෙන්න පටන් ගනීද කියලා දෙයියෝ තමා දන්නේ. හැම පිරිමියෙක්ම ගෑණියෙක්ගේ අඩුපාඩු ඉවසන්නේ නැහැ. වේලාවකට මල වගේනේ. ආදරේ කරනවා නම් වෙන ඕන දෙයක්. එකපාර ගහෙන් ගෙඩියෙන්නා වගේ කිල්ලව දෙන්නේ. අද තීන්දු කරයි වෙඩින් දවසත්. බේබි මේ ගෙදරින් ගියාම නේද ලොකුන උනා. ප්‍රේමාගේ ඇස්වලින් මදටි ඇටයක් තරම් කඳුලක් පිටවිය. එදාට ප්‍රේමයි මායි තාත්තයි විතරයි. බේමි නිදි ලොකු මාත්‍ය උන්නේ කොල්ලා වගේ. ඒකනේ ෆාම් එකක් නැති වුණා. කොහොමටත් මේ කසාදේ ප්‍රශ්න රැසක පටන් ගැනීම බව සුජාතාට ඉවෙන්මෙන් දැනුනි. සුජාතා සපුගේ කාමරයට යද්දි ඇහැ කළුවෙන් ඈත පතනේ දෙස බලාගෙන. අද හොඳටම හිරුපාය නැත. සවස් යාමේ පතිත වන්නට බලාගෙන ඉන්නා වලාකුළු හමුදාවක් පතනේ උඩ අහස පුරාම ලැබුම්ගෙන උන්නෝය. සබු එදෙස බලා පැතුයි වැහැපං වැහැපං කියයි. ඒත් කල්පාන්ත වාශා වැටුණද මේ කසාදේ නවතින්නේ නැති බව සබු දැන උන්නායි. සුජාතාවේ කෙල්ල උදේට නොකෑ නිසා ඉන්දියාප ටිකක් කිරියෝදි පොල් සම්බෝල ටිකකුත් සමග බෙදාගෙන අම්මා අත තිබූ ඉන්දියාප පිගාන දකිත්ම සබු කන්නට බෑ කියා හිසින් කීවාය. අනේ වස්තුවේ බෑම්මේ කන්න බෑ. පුළුවන් නම් මං කනවා. බඩපපුවේ ගින්දර තබාගෙන කන්නට බැරි බව සුජාතාද දනි. ඇත්තටම ඇය පවා ඊයේ රෑසිට කිසිවක් කෑවේ නැත. දහසිරි මහතාද එහෙමයි. ඔහු බියර් බෝතල් තුනක්ම බී එහෙමම නින්දර ගොස්ය. රෑදූ බත් එහෙමම විසි කළ බව ප්‍රේමා කීවාය. ඇයද කා නැත. මං කිරි කෝබි එකක් හදන් එන්නද? අනේ එපා, කුස්සි යුද්ධයක්නේ. සුජාතා හීලුවයි. ජයන්ද සමහර විට හැසිරෙන්නේ හිත් පිට නැතිසේ. ඌරුමස් ගහත් පිටින් ගෙනත් මං දැක්කා අම්මේ. එයාගේ සතුටනේ සමරන්න දෙන්න. සබු කිව්වේ අම්මා දෙස කරුණාවෙන් බලාය. වාගේ තාත්තා ඉස්සර හොම නෑ. උඩට යන්න යන්න එයාට මොකද්ද වුණා? මන් දන්නවා. පුංචි කාලේ යාමාව වඩාගෙන කැන්ඩිවල සාප්පුවකට ගියාම ඇඳුමක් අරන් ආනවා චූටි මැණික මේක හොඳයිද කියලා. හොඳ නැත්තම් මන් තොල් බෙරි කරනවා. එතකොට යා එක තියලා තව එකක් ගන්නවා. ඔහොම 10ක් විතර පෙන්නලා තමයි මං ආස කරන එක අරන් දෙන්නේ. ඒ ජීවිතේ වැදගත්ම දේ අරන් දෙන්න යද්දි යා නිකමට මගෙන් ඇහුවේ නෑ. සුජාතාගේ පපුව දෙදරන්නට විය. කෙල්ල කියන සියල්ල ඇත්තේ. දෙමව්පියන් දරුවන් ආස කරන සියල්ල අරගෙන දිය යුතු නැත. එහෙත් දරුවන් අකමැතිම දේවල් දී දෙමව්පියන්ට ලැබිය හැකි සතුටක්ද නැත. අම්මේ පුතේ මං කීයටද අඳින්න ඕන? සුජාතා කෙල්ලගේ දැස් දෙස බැලුවේ නැත. තාත්තා දැන් එයි. ඇවිත් කියා එන වෙලාවක්. එයා කියන වෙලාවකට ඇවිත් මට සාරේ චුට්ටක් අන්දන්න. කෙල්ල මේ දෛවේ බාරගන්නට හිතාගෙන ඉන්නේ කොහොමද? සුජාතාට පවා පුදුමය. මට ඔයාගෙන බයයි. නෑ අම්මේ, මම මගේ ජීවිතේට මොනවත් කරගන්නේ නෑ. සපු නිසක ලෙසම කීවාය. මැනික පුළුවන් නම් පුතේ එයත් එක්ක ජීවත් වෙන්න බලන්න. බලනවා අම්මේ. මං පවුල් කඩාගෙන ඉන්නේ නැහැ. සපු බිම් බලාගෙන කීවාය. ඔයාගේ ජීවිතේනේ මැනික. එකපාර ආදරය කරන්න අමාරු වෙයි. ඒත් මම සමහර විට ජනිත්. ඔව් හොඳත් ඇති. සපු අම්මාගේ කතාව සම්පූර්ණ කළාය. මම මේ විහිළුව පවා විහිළුවකට ගන්නෑ අම්මා.
කෙනෙක් ඔළුවේ තියාගෙන යනවත් නෙමේ. ඇත්ත මං සාගරට හරි ආදරේ. ඒත් මං බලන්නම්. එයාව අම්මා කියන්න ගිය දේ පවා සපෝ ගිලගෙන සුජාතාගේ දෙපා මතට බරවුවාය. ජීවිතේ මෙච්චර දුක දෙයක්ද අම්මේ? මේ ජීවිතේ කොතරම් දුකදයි කියලා තවමත් දන්නේ නැත. ඇහැ මේ දුක් විඳින්නට සූදානම් වූවා පමණි.